හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජනබලවේගය පක්ෂයට සහයෝගය ලබා දීමට සූදානමක් ඇති බවට ආරංචි මාර්ග පැතිර යමින් පැවතුණා. ඒ පිළිබඳව සිය නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණා. ඔහු සඳහන් කර තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන එවැනි තීන්දුවක් ගතහොත් හොඳ බවයි. විජේදාස රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව ජනාධිපතිවරණයට තරඟ වැදීමට අමාත්‍ය ධූරයද අත්හැර වෙනම දේශපාලන ගමනක් ආරම්භ කළ අතර මාසයක් යන්නටත් පෙරාතුව ඔවුන් අතර විරසකයක් ඇති වී තිබෙනවා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීමට තමන් කැමති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දන්වා ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. නමුත් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයෙකුගේ සහය තමන්ට අවශ්‍ය නැති බව දන්වා ඇතැයිද අමාත්‍යවරයා කියා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යනේ නම නැති තත්වයට පත්ව ඇති බව පැවසූ ඔහු කිසිදු පක්ෂයකින් ඔහු භාර ගැනීමට කැමැත්තක් නොදක්වන බවද කියා සිටිනවා. තම පක්ෂයේ හිටපු නායකයෙකු හිටපු ජනාධිපතිවරයෙකු මෙතරම් පහත් තත්වයකට ඇද වැටීම පිළිබඳව කනගාටුවට පත්වන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. මේ අතර මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කර තිබෙන බව අද පුවත්පත්වල වාර්තා වනවා. ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් තමා පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බවද එහි සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වන විට අධිකරණයේ පවතින බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නැති බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියෙකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වළංගු බවක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇති බව අද දවසේ පුවත්පත් වාර්තා කළා.